වෙල්කම් ටු අපිටෝ. දිගු පාද හිමිවීම වේගෙන් දීමට උදව්වක් බවට මතයක් පවතිනවා. ඒත් නවත මාධ්‍යණයකින් පෙන්වා දෙන්නේ එය එසේ නොවන බවයි. මේ අධ්‍යයනය මෙහෙවා ඇත්තේ එක්සත් ජනපදයේ කොලොරාඩෝ විශ්වවිද්‍යාලයේ බයෝමැටික්ස් පරීක්ෂණ ආයතනයේ මහාචාර්ය ඇලීනා ගොබෙක්සි ඇතුළු පිරිසයි. මීට අදාළ නිබන්ධනය ක්‍රොස් වන් ජර්නලේ පළවෙනි වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ අන්න ඒ ගැන. මෙහිදී මම පරීක්ෂාව ලක් කරේ පැරා ඔලිම්පික් වලට සහභාගී වන ආබාධිතයින්ගේ දක්ෂතාවය. ඉතින් මෙන්න මේ ඇතැම් ආබාධිතයින් තරඟ වලට සහභාගී වන්නේ කෘත්‍රිම පාද සවි කරගෙන. ඉතින් මෙන්න මේ පාද ඇතමුන් ඉතා දිග සකසාගෙන තරඟ වලට සහභාගී වන අතර පාද දිග වැඩි කර ගැනීම වැඩි වාසි ලබන්නට සමහරක් අය පෙළඹෙනවා. ඒත් මේ අතින් ඒත් පෙන්වන්නේ ඇත්තෙන්ම එවැනි විශේෂ වාසියක් නොලැබෙන බවයි. අදාළ අධ්‍යයනයේදී මෙවැනි කෘත්‍රිම පාද සවි කරගෙන ධාවනයේ යෙදෙන ආබාධිත ක්‍රීඩකයන් 5 දෙනෙකු තෝරාගත්තා. ඔවුන් එකිනෙකාට වෙනස් උසස් සහිත පාද පහක් ඔවුන්ට ලබා දුන්නා. ඉතා සුළු පරතරයක් සහිත මේ පැළඳ පාද පැළඳගෙන කෙටි දුර දුවන්නට ඔවුන්ට උපදෙස් දුන්නා. එයින් ඔවුන් වේගය දුවට පස්සේ වේගය සැසඳුවා. එහිදී පෙනී ගියේ පාදයේ දිග වේගයට බලපෑමක් නැහැ කියලා. ඉතින් අපි වීඩියෝ එක නරන් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා හැබැයි bell icon එක click කරලා අපේ videos දාපු ගාම ඔයාලට නරඹන්න. ඉතින් අපිට ඔක්ක අපි Facebook ඉන්නවා, Instagram ඉන්නවා, Twitter ඉන්නවා, අපේ profile page හරහා අපිත් එක්ක එක්කාසු වෙන්න පුළුවන් ඔයාලට. ඉතින් අදට අපි ගිහින් එනවා ඔයගොල්ලෝ හැමෝටම සුබ සතියක්.